ඊයේ මාධ්‍ය හමුවෙන් පස්සේ පළවෙන අදහස් ප්‍රායෝගික බව පිළිබඳව කාරණා මතුවලා තියෙනවා. දැන් දවස් කීපයක් පමණක් සංචරණ සීමා පැනවෙන්නට තමයි තීරණය කළේ. ඊට පස්සේ ඒක දීර්ඝ කරන්නට තීරණය කළා. එකත් එක්ක අත්‍යවශ්‍ය බඩු බාහිර ආදිය නිවෙස් වලට ගෙනෙන්නට ඕනි. එතකොට කිසිදු වාහනයකින් මෝටර් බයිසිකලකින්වත් ගමන් කරන්නට බැහැයි කියන කාරණාව මතුවීමත් එක්ක ඒකේ තියෙන ප්‍රායෝගික බව පිළිබඳව කතා කරන්න ගත්ත. හාල් කිලෝ 5ක් ගෙනෙන්නට යන්නට ඕනි දුර ප්‍රමාණයන්. සමහර අය ගෙවල් ළඟම අත ළඟම කඩ තියෙන්න පුළුවන්. අතුරු මාර්ගවල ඉන්න අයට ඒවයේ जनता ये मे तीर्ण गणीमेदी विशेषम अहब प्रश्न लादा विशेषज्ञ वरुण धनुन्दुन्ने एक दिघट मेक दिन वाहन एक वैश्य विशेषज्ञ वरुण सह अनुत विशेषज्ञ वरुण एक बदान राटे प्रधान वशम विशेषज्ञ वरे श्रीलांक विशेषज्ञ वरे पिट्राट युमा पवा धनुन्दुन्ने मे दिनक पोटि कालकट विवृत किरीम सार्थक अनिवार्य में एक दिघट वाहन होने की नमूत रटे अतिगर जनाधिपतिमा मे रटे जनता समहार पुद्गले पुलवांग हकिया वक्ति दिन दहा दाहरगण आहार भागन नमूत तम किसी बिरीसा किन्न एक तमे निवस दुलावनी देवाल अतिचाल सुखम वाल अड़पाड़कानी नो एक दिघट करगा तमय केटी केटी आकार मे हरी दिन की कतुत हरी මේක ලබා දීලා තිබෙන්නේ දැන් රට එක දිගට දින 14ක්ම වහන්න කියලා කණ්ඩායම් කොච්චර දැනුම් දුන්නද එතකොට ඒ හතර තමයි මෙහෙම හරි ඔය කියන ආකාරයෙන් හරි ගිහිල්ලා යම් කිසි දෙයක් ලබා ගන්න කියලා තිබෙන්නේ නමුත් අපි දන්නවා ප්‍රායෝගික ගැටලු දිනවා දේශපාලන ශාස්ත්‍රයත් විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම්වරු ඒ වරුන් සමග සම්බන්ධතාවයක් තියාගන්න එක් ගමක නගරයක ඉන්න मुन मुन खाड़ी යම් කිසි පුද්ගලයෙක්ට දෙන්නෙක්ට කීප දෙනෙක්ට නැත්නම් සුළු පිරිසකට මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් මම හිතනවා පොලිසිය ප්‍රායෝගිකව මෙහි අනන්‍යතාවය තහවුරු කරගෙන මෙවැනි අවස්ථාවකට දැඩි තීරණ ගන්න කිසිම බලාපොරොත්තුවක් ඇති වෙන්නේ නැහැ නමුත් ප්‍රායෝගිකව සමුන්ට පැහැදිලිව සමුන් යන ගමන සමුන් යන්නේ මේක කියන එකට පැහැදිලි කරොත් මම හිතන්නේ මේක ඇති ප්‍රශ්නයක් වෙයි කියලා නමුත් පොදුවේ ගත්තම මේ පාරේ සියලුම අයවලුන් වාහන මේ පාර ගමන් කිරීම වැළැක්වීම සඳහා ගත්ත තීරණයක් එකක් ජනතාව අපහසුතාවයට පත් කරන සත්‍යයක් නෙමෙයි. අපි උදේකව අපි මෙහෙම ප්‍රායෝගික ප්‍රශ්නයක් ගත්තොත් රංගන දැන් සමහරට මහල් මහලු කට්ටිය ඉන්න නිවසේක තමුන්ට වෙන කවුරුත් නැත්තම් මේ මහලු පුද්ගලයන් ගිහින් ළඟට කඩේකින් වුණත් බඩුවේ ප්‍රමාණයක් දවස් 5කට උස්සගෙන ඉන්න බැරි වෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් එවැනි තත්ත්වයක්දී තවත් පුද්ගලයෙක් එක්ක ගියයි කියලා ඒ බඩු ටික අරන් ආවයි කියලා කොහොමද මේ දෙවෙනියත් අරන් ගියේ කියලා ඔහුව ගිලත් අඩ කොට ගන්න තත්ත්වයක් නැහැ. එවැනි තත්ත්වයක් නැති කරන්නේ නැහැ. මේක පොදු උපදේශක් ලබා දීලා තිබෙන්නේ තමුන්ගේ මේ අනන්‍යතාවය යන්නේ මේකටයි එන්නේ මේකටයි කියන එක ගිහිලා බඩු කඩේට බඩු ගන්න ගිහිලා හිස්සතින් එනව නෙමෙයිනේ. හරිද? ඉතින් එවැනි තත්ත්වයකදී මේ අල්ලගෙන මෙවැනි අනවශ්‍ය ආකාරයට පීඩාවට පත් කරන්නේ නැහැ. නමුත් හැකි පමණ ප්‍රායෝගිකව මේ තත්ත්වයේ භූමියේ ඉන්න පොලිස් නිලධාරිවරුන්ට දැනුම් දීලා තිබෙන්නේ ඔවුන්ගේ අනන්‍යතාවයේ මේ බඩුව ගන්න බඩු සහ මොනවාරි ආහාර ද්‍රව්‍ය අවශ්‍යද ගන්න මේ තත්ත්වයකට කිලා තිබෙනවා නම් ඒකට වැඩි වස්තුවක් නැහැ. නමුත් ඔබ හිතන්න වාහන ඔක්කොම ගේන්න පුළුවන් කියලා ගුවොත් අද දවසේ තිබෙන වාහන ප්‍රමාණය බොරුතු හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ තමයි මේ දේවල් පනවලා තිබෙන්නේ මම හිතන්නේ මේ උපදේශ වලට අනුව ප්‍රායෝගික විය යුතු දේවල් වලට අවහිරයක් නොවන පරිදි කටයුතු කරන්න කියලා උපදෙස් ලබා දීලා තිබෙනවා.
හොඳයි ඊළඟට මම මේකත් එක්ක මේක පරස්පරක් දන්නේ නැහැ නමුත් මේ කාරණාවත් මතු කරන්නම් ඒ තමයි අපි මාර්තු මාසයේ පළමු රෝගියා වාර්තා වුණයින් පස්සේ අපි සති කිහිපයක් එක දිගට වසා තැබුවා දැන් මේ මොහොතේ අත්‍යවශ්‍ය භාණ්ඩ ජංගම රත හරහා ඇත්තිතාක් දුරට ප්‍රමාණවත් පරිදි ඒ සියලු මංමාවත් ආවරණය වන පරිදි යොදවාලීමෙන් අනතුරුව දින 14ක් එමත් නැත්නම් අදින් පසුව එළඹෙන දින ගණනාව එක දිගට යෑම පිළිබඳව අර විශේෂඥ මතයත් එක්ක ඒ පිළිබඳව අවධානය යොමු කරන්නට සූදානමක් තියෙනවාද මොකද මේ යම් හේකින් මේ සංචාරණ සීමා ලිහිල් කිරීමත් එක්ක මේ උපදෙස් නොතක දැඩි තදබදයකට ජනතාව ලක් වූහොත් සමහරව අවභාවිතා කළොත් නැවත අවධානමක් තියෙන නිසායි මම මේ ප්‍රශ්නේ අහන්නේ ඔබ ඉතාමත් මාර කියන ඉංග්‍රීසියෙන් කියන වගේ ස්පොට් ඔන් කියලා ඔබ හරියට ඉලක්කයටම තමයි මේ විදිලිබ්බා වගේ ප්‍රශ්නේ ඇහුවේ ඇත්තටම රංගන ඔබ ඉතින් ප්‍රවීණ මාධ්‍යවේදියෙක් වින්දා ඔබ තුමාට මේ ප්‍රශ්නේ මගෙන් ඒ ආකාරයෙන් ඇසුවා මම සතුටු වෙනවා ඇත්තටම මේ තීරණයද ඔබ තුමා ඉස්සල්ලා එහෙමගේ වාහන සහ මේ පුද්ගලයා එක පුද්ගලයෙක් ගෙදරින් එළියට යනක සම්බන්ධේ නමුත් ඒකින්ද මම උත්තර දුන්නාට මම තුමාට පැහැදිලි කරන්න කිව්වේ මේ කාරණේ කෙසේ වෙතත් දැන් මෙහෙමයි මේ තීරණය මේ ළඟම කඩේට ගිහිල්ලා ගන්න බඩු මේ ආකාරයෙන් කියලා තීරණ ගැනීමට ප්‍රධානම හේතුව ඒ එකම වුණා මේ ආසන්නම දේ තමයි උතුමා කිව්ව කාරණේ. ඔබ කිව්ව විදිහට තාමත්ම නිවැරදිව පැහැදිලි කර ආකාරයට අපි මාර්තු මාසයේ සිට අප්‍රේල් දිය දක්වා වූ කාල පරාසයේදී මේ ජංගම ආකාරයෙන් තමයි ආහාර ද්‍රව්‍ය නිවෙස් බොහෝ ස්ථාන විශේෂයෙන්ම ජනාකීර්ණ ස්ථානවලදී එවැනි තත්ත්වයක් තිබ්බා. මේක තමයි අතිගරු ජනාතුමා පැහැදිලි කරේ මේක දේශපාලන ශ්‍රේෂ්ඨයට ඒ වගේම මේ දිසාපතිරු ප්‍රාදේශීය ලේකම්වරුන්ට මේ වෙනටත් මේක දැනුම් දීලා තියෙන්නේ. මේ ආකාරයේ ජංගම ආකාරයෙන් ආහාර ද්‍රව්‍ය බෙදා දීම නැත්නම් විකිණීමට මේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන අයවලු දිරිගන්වන්න කියලා. ඉතින් මෙහිදී විශේෂයෙන්ම වෙන්නේ මේ ආකාරයෙන් ජංගම ආකාරයෙන් තමුන් ඉන්න නිවස ප්‍රදේශයට පාන්ද එළවලුද අනිකුත් මාළු ඇතුළු අනිකුත් දේවල්ද අනිකුත් ද්‍රව්‍ය මේ ආකාරයෙන් රැගෙන විත් විකුණන ක්‍රමවේදයක් හදන්න කියන එක අතිගරු ජනාධිපතිව පැහැදිලිව උපදෙස් දුන්නා. ඉතින් ඒ අනුව තමයි අපි බලාපොරොත්තු වෙන්නේ බහුතරයක් පාරට එන්නේ නැති වෙයි කියලා. මොකද ළමුන්ගේ ගෙදර ගාඩුව කියලා විකුණනවා නම් ළමුන්ට කඩවල් වල යන්න අවශ්‍ය නැහැ. නමුත් සමහරවිට සුළු පිරිසකට ඒත් මේ වගේ නැති දෙයක් ගන්න යන්න වෙයි. ඉතින් ඒ වගේ අරුණම බහුතරයකට මේ දේ තමයි මේ ක්‍රියාදාමී තමයි කරන්න කියන එකේ එක කොටසක් තමයි බුදුමාගේ පළවෙනි ප්‍රශ්නෙට විරුද්ධරක් එන්නේ. ඒක හින්දා අපි බලාපොරොත්තු වෙනවා රටේ ජනතාව මේ තියෙන කොවිඩ් හරහා සමහර කට්ටිය එළියට බහිද මේ ජංගම කරයිද කියන එක ජනතුම ඇහුවා. නමුත් පුළුවන් තරම් දිරිගන්වන්නේ ඔබ වෙළඳ රටවල වල සම්බන්ධ වෙලා ඉන්නවා නම් මේ ආකාරයට අනිවාර්යයෙන්ම මේ ඔබට හැකියාව තිබෙනවා ඔබගේ වාහනයක් නැත්නම් සීවිල් එකක් එමත් නැත්නම් වෙනත් වාහනයක නැගිලා ඔබගේ මේ ආකාරයෙන් ආහාර ද්‍රව්‍ය විකිණීමට වෙළඳාම කිරීමට ඔබගේ ප්‍රදේශයේ ගමන් කිරීමට අවසර ලබා දීලා තිබෙනවා. අපි ඒක දිරිගන්නනවා මේ දේ කරන්න කියලා රටේ සිසු ජනතාවට මේක උපකාරයක් උදව්වක් වශයෙන් හෝ මේ දේ කරන්න කියන එකත් ප්‍රතිස්ථාන ලබා දීලා තිනවා. ඊට අමතරව ඉතාමත් යම් කිසි ජන කොටසක් ඉන්නවා ඔවුන්ට මේ දෛනික ආදායම නැතිවෙන නිසා ඔවුන් වෙනුවෙන් ජනතුමා උපදෙස් ලබා දුන්නා ඒ විෂය බාර අමාත්‍ය වරුන්ට විශේෂයෙන්ම අර මුදල් ලබා දීප සහ ආහාර ලබා දීමේ ක්‍රියාපටි පාටිය ඒ ආකාරයෙන්ම කරලා එවැනි ජනතාව පිළිබඳව විශේෂ ඔවුන් ගැන උනන්දුවකින් කටයුතු කරන්න කියන එකත් අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දීලා තිබෙනවා.